අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සිනුම දනාට අද දවසෙත් පොඩි වැදගත් කියන කාරණාවක් කතා කරන්න සූදානම්ෙන් ඉන්නේ මං හිතනවා මම මොකක් හරි දෙයක් දන්නවා නම් ඒක මම මට ආදරය කරන සහ නොකරන පිරිසත් එක්ක ෂෙයා කරගන්න එක වටනවා කියන එක මම විශ්වාස කරනවා ඒක හින්දාම අද මේ මට කරදරයක් වූ මගේ බිල් ටික ගෙවන මගේ මිත්‍රෙක් එක්ක තමයි අද දවසේ කතා බහ කරගෙන යන්න සූදානම්ෙන් ඉන්නේ මේ ඉන්නේ ඔහු කසුන් කසුන් තමයි මේ මම කතා කරපු මිත්‍රයා කසුන් එක්ක අපි කතා කරමු අද දවසේ බොහෝ දේවල් වටිනා කියන දේවල් කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා ඒ කියන්නේ අපිට ලෙඩක් දුකක් හැදුනාමනේ කසුන් හැමතිස්සෙම මිත්‍රෙක් අවශ්‍ය වෙන්නේ එතකොට ඒතකොට ලෙඩක් දුකක් හැදුනාම ඉස්සෙල්ලාම මට කවද මතක් වෙන්නේ කවද ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවනේ ඉන්ෂුරන්ස් එකේ කසුන් තමයි මතක තියෙන්නේ. හැබැයි අර අර ඔය ඒ කියන්නේ රකියාව හරි ඔය අපි රක්ෂණය කියන කාරණාව කතා කරනවට වඩා මොකද මම කසුන් එක කතා කරනකොටත් හැමතිස්සෙම කතා කරන දේ තමයි ඒ කියන්නේ අපි සමහරලාට සමහර දේවල් කරගන්න මිනිසුන්ට උමනාව තියෙනවා. හැබැයි ඒක සම්බන්ධතාවයක් විදිහට අපි දීර්ඝ කාලන වැඩ කරනකොට කොයිතරම් දුරට අපේ විශ්වාසය තියාගෙන ඒ විශ්වාසය තියාගන්නවද සහ අර මුලදී කියපු කතන්දර ටික ඊට පස්සෙත් කන්ටිනියු වෙනවද පවත්වාගෙන යනවද කියන එක තමයි අපි හිතන්න ඕන කාරණාව මට ඇත්තටම මේ කසුන්න හම්බෙන්නේම සහෝදරයා හරේන්ද්‍ර ජයලල් හරහා තමයි කසුන්න මට හම්බෙන්නේ ඉතින් මම දන්නවා හරේන්ද්‍රය සාමාන්‍යයෙන් මට වරද්දක් වෙන දෙයක් කියන්නේ නැති කෙනෙක් ඉතින් ඒක හින්දාම තමයි මම තීරණය කරගන්නේ කසුන් එක්ක මේ වැඩේට මේ ආයෝජනයට මම යනවා කියන එක හැබැයි මම මුලින්ම කසුන්න ඇත්තටම මේකේදී හිතපු දේ තමයි මම මේ විශ්වාස කරපු දේ තමයි මේ මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබ්බේ මොකද මම දන්නවා කලාශීස්ත්‍රී රැකියාවක් කරන කෙනෙක් විදියට යම් කිසි කාලයක් ගියාන් පස්සේ මගේ ඒ කියන්නේ විශ්‍රාම ජීවිතය මම ගත කරන්නේ කොහොමද කියන එකට මට ප්ලෑන් එකක් අවශ්‍ය වෙලා තිබ්බා ඒ වෙලාවේදී මම කතා කරනකොට තමයි කසුන් කියපු කාරණාව නෑ මෙහෙම අපි දෙයක් කරගෙන ගියොත් අවුරුදු මගේ දැන් රිටර්න් එක හම්බෙන්නේ මම දැන් 50 වෙනද 55 වෙනද 55 තියෙනවා 55 දී රිටර්න් එක හම්බෙනවා ඊට පස්සේ අපිට ඒක ඊට පස්සේ අපි කියමු ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන හිටියත් මරණකම් කාලේ ජීවත් වෙන්න පුළුවන් ඕක තමයි ප්ලෑන් එක හැබැයි ඊට අමතරව මේකේ බොහෝ විශේෂ කාරණා කිහිපයක් අතර මගේ කියන්නේ ප්‍රධානම අරමුණ උනේ ඔය කාරණාව ගැන කතා කරගන්න එක ඕක තමයි මට තිබ්බ අවශ්‍යතාවය එතකොට ඒක කියනකොට කසුන්ට කියන්න පුළුවන් කසුන් මට ඊට අමතරව එක්ස්ට්‍රා දීපු කාරණා ටික. ඔව් අතරම මිස ජනිත් මට මාව හම්බෙනකොට මිස ජනිත් මගෙන් රික්වෙස්ට් එකක් කරේ අර පෙන්ෂන් එකකට රිටයර්මන්ට් එකකට සොලූෂන් එකක්. එතකොට මම ඒකට සොලූෂන් එකක් මම හදලා දුන්නා. හැබැයි ඒ සොලූෂන් එක හදනකොට ඒ කාලයේ අතරතුර මම තව බෙනිෆිට් ටිකක් මේකට එකතු කරා. ඒ බෙනිෆිට් ටික තමයි ඔබතුමාට මොකක් හරි අවශ්‍යතාවයක්. ඒ කියන්නේ අපිට ජීවත් වෙලා ඉන්න කාලේදී ලිවිං බෙනිෆිට් එකක් විදියට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්. ඒ කියන්නේ හොස්පිටලයිස් වුණොත් හොස්පිටල් එකේ බිල ගෙවා ගන්න ක්‍රමයක්. ඊට අමතරව ෆාමසියෙන් බෙහෙත් ටිකක් ගත්තොත් ඒකේ බිල අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට ඩෙන්ටල් සම්බන්ධව යම් කිසි දෙයක් අවශ්‍ය වුණොත් ඒකේ අපිට ඒ ඩෙන්ටල් එකේ ක්ලේම් එක ලබා ගැනීමේ හැකියාව. ඊට අමතරව සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට සැරයක්වත් අපිට බොඩි චෙකප් එකක් කරගන්න පුළුවන්. අන්න ඒ බොඩි චෙකප් එක කරගැනීමේ හැකියාව. ඊට අමතරව කණ්ණාඩි දෙක ඔප්ටිකල්ස් වල අවශ්‍යතාවයක් ආවොතින් කවදා හරි දවසක. එතනට සොලූෂන් එකක් දෙන්න පුළුවන් මට්ටමේ ඉන්ෂුරන්ස් එකකට එහා ගිය හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් මම මිස ජනිත්තුන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. මේ හොඳම කාරණාව තමයි මේ ඔය කසුන් කියපු කාරණා ටිකට අමතරව කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මට ඒ කියන්නේ හැමතිස්සෙම කසුන් කියන කාරණාව තමයි. ඒ කියන්නේ මම මේ ළඟදිත් මේ රෝහල් ගත වුණායින් පස්සේ තමයි ඇත්තටම මම මේ කාරණාව කියන්න ඕනේ කියන එක මම විශ්වාස කරේ. මේ වැඩසටහන කරන්න ඕනේ කියලාත් මම හිතාගත්තේ. හේතුව කෙනෙක්ට හිතෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හොස්පිටල් එකේ ඉන්නකොටත් තමන්ගේ අහිමි වෙන වැටුපත් එක තමන්ගේ වේතනය අහිමි වෙන එක සම්බන්ධයෙන් වුණත් මට ගාණක් ගෙවනවා කියන එක කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද කියන එක මම ඇත්තරම දන්නේ නැහැ. කියන්නේ මම ඇඩ්මිට් වෙලා හිටියොත් දවසකට මට රුපියල් 10000 ගානේ දවස් කීයක් වෙනකන් ඒක අසුන් ගෙවනවා සාමාන්‍යයෙන්? ඒක දවස් 180ක් වෙනකන් ගෙවනවා. මාස 6ක් එක දිගට හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියත් ඒ ගෙවීම අපි කරනවා.
මාස 6ක් හිටියත් දවස ගානේ රුපියල් 10000 මට ඒ ප්‍රතිලාභය ලැබෙනවා ඔය කසුම් මට දීපු ආවරණය හරහා මන් දන්නේ නැහැ ඒ කියන්නේ ඒ වගේ බෙනිෆිට් එකක් හම්බෙනවද කියන එක හැබැයි මම විශේෂම කාරණාව මේ කසුන් ගැන කසුන් එක්ක කතා කරනකොට අපි කතා වුණේ ඒ කියන්නේ කසුන්ට මම කියන්නේ මම විශ්වාස කරන්නේ කසුන් හැමතිස්සෙම විශ්වාස කරන්නේ මම කිව්වේ නෑ ඒ කියන්නේ මම මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන වැඩක් නෙමෙයි කම්පැනියක් ප්‍රොමෝට් කරන වැඩක් නෙමෙයි මේක මම කසුන්ටත් කිව්වේ ඒ කියන්නේ අපි කතා කරමු මේ ඇත්තටම මේ රක්ෂණයේ දින වැටනාගම් මොකද්ද කියන එක මොකද මම මේ පෞද්ගලිකව මේ කාරණාව මම දන්නවා කසුන් ඒ කියන්නේ ඔයා දන්නවා මේ මගේ තාත්තා මේ රෝගී වුණාන් පස්සේ මම කොච්චර විදියට අසරණ වුණාද කියන එක සහ මෝල්ලිමේ පැත්තෙන් සහ මට රිකවර් වෙන්න තනක් තිබ්බේ නැති හින්දා මම ඒකට කොච්චර මට බලපෑවද කියන එක තමයි මට තිබ්බ ප්‍රශ්නේ හැබැයි ඒක හින්දාම තමයි මන් තියන්නේ කරගත්තේ නෑ මම මේ මට බෑකප් එකක් තියාගන්න ඕනේ ඒක හින්දා මම රක්ෂණයකට යන්න ඕනේ කියන එක තමයි මගේ තිබ්බ ඔළුවේ තිබ්බ දේ අනිත් එක අනිත් කාරණාව තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙනකොටත් ලංකාවේ රක්ෂණ උප්පුවක් තියෙන්නේ නේද රක්ෂණ උප්පුවක් තියෙන්නේ 108කට පමණයි 108කට පමණයි ලංකාවේ රක්ෂණයක් තියෙන කියන එකත් විශේෂයෙන් මතක තියාගන්න මොකද මම දැකලා තියෙනවා හොයිතරම් අපි මේ නිදාස් අපිට සෞඛ්‍යයක් ලැබෙනවා ඒක බව ඇත්ත හැබැයි කොයිතරම් මිනිස්සු අපහසුතාවයකට ලක් වෙනවාද ඉන්ෂුරන්ස් එකක් නැතුව Tamanට මේ කරදරයක් වුණාන් පස්සේ හොස්පිටල් එකේ ඉන්නකොට ඒ කොයිතරම් දුර කරදරයක් වෙනවද කියන එක අපි දැකලා තියෙනවා කසු. කසුන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද ඇයි මිනිස්සුන්ට ඒ කියන්නේ මේ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ ඇයි කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා නේද? අතන මිස ජනිත් අර මුලින්ම මේක ආරම්භ කරනලා මේකට උත්තරය දුන්නා. ඒ කියන්නේ ඔබතුමාගේ ෆැමිලි එක තුලින් ඇති වෙච්ච ප්‍රශ්නයක් තිබේ. කියන්නේ තාත්තගේ අසනීපෙත් එක්ක මූල්‍යමය වශයෙන් ලොකු ස්ට්‍රගල් එකක් කරා කියන එක. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් අපි ජීවිතේ යම්කිසි ආදායමක් උපයනවා. ඒ ආදායම අපි කොටසක් ඉතුරු කරනවා. හැබැයි ඒ ඉතුරු කරන කොටස කිසියම් හෝ අසනීපයක් හේතුවෙන් රෝහල්ගත වීමකදී අපිට ඒ ඉතුරු කිරීම කරපු ටික අපිට ඒ සඳහා වියදම් කරන්න සිද්ධ වුණොත් අපි ඉතුරු කරපු ටික එතනට වියදම් වෙනවා. අපි මේ ඇත්තටම ඉන්ෂුරන්ස් එකෙන් කරන්නේ අන්න ඒ වියදම් වෙච්ච අපේ ඉතුරුන් වලින් අපි වියදම් කරපු ටික නැවත වරක් ඔබතුමා ගාවට ලැබෙන්න සලස්සලා දෙනවා. එහෙම නැත්නම් ඒ ඉතුරුන් වලින් අපි ලබා ගන්න නැතුව ඉන්ෂුරන්ස් එක කරා ඒ ගෙවීම සිද්ධ කරනවා. එතකොට වෙන්නේ අපි අර ගොඩක් වෙලාවට අපි ජීවිතේ අපි එක ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරනවා හැමතිස්සෙම. අපේ ජීවිතේ අපි යම්කිසි ලයිෆ් ස්ටයිල් එකක් අපි මේන්ටේන් කරනවා. අපි කරන්නේ හැමතිස්සෙම අන්නේ ලයිෆ් ස්ටයිල් එක දිගටම මේන්ටේන් කරන්න පුළුවන් මට්ටමේ තියාගෙන යන පොඩි සපෝට් එකක් තමයි මේ ඉන්ෂුරන්ස් එකෙන් දෙන්නේ. සරලව කරනවා කියනවනම් අපි බොහොම තේරුණ භාෂාවෙන් අපි කතා කරනවා නම් හුඟක් දෙනෙක්ගේ මම කියන අපි දන්නවා මේ අපි මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන හින්දා හැම මනුස්සයම අපි කියමුකෝ බොහොම ප්‍රාථමික තැනක ගත්තොත් එහෙම මිනිස්සු හදනවා ලක්ෂයක් පුතේ දාගෙන ඉන්නවා මොකක් හරි කරදරයක් වුණොත් එහෙම මේ ලක්ෂය අරගෙන මගේ අම්මට තාත්තට හරි දරුවට හරි බිරිඳට හරි මොකක් හරි අසනීපයක් වුණත් එහෙම මම මේ ලක්ෂය අරගෙන පාවිච්චි කරනවා කියන තැනේ ඉන්නවා නැත්නම් ඊට එහා ගියොත් එහෙම ලක්ෂ 10ක් තියාගෙන ඉන්නවා පුතේ මේ මොකක් හරි අසනීපයක් කරදරයක් වුණොත් එහෙම මම මේක පාවිච්චි කරනවා කියලා නැත්නම් එහාටත් ගියොත් එහෙම කෝටියක් වුණ බෑකප් එකේ තියාගෙන ඉන්නවා මොකක් කරේ අසනීපයක් කරදරයක් වුණොත් තියා ගන්නවා කියලා මේක ඇති වෙයි කියලා. හැබැයි මම පෞද්ගලිකව දන්නා කාරණාව තමයි අද කාලේ මේ සාමාන්‍ය මේ වියදම් ටික කරගෙන ගියත් හොස්පිටල් එකක ඔය ලක්ෂේ ලක්ෂ 10 කෝටිය වුණත් ඊටමත් පොඩි මුදල් කියන එක අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. සමහරවිට මේ කාරණාව තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කෙනෙක් වෛද්‍ය පහසුකම් ගන්නකම් හොස්පිටල් එකකට ඇතුළත් වෙනකන් සමහරවිට දන්නේ නැති වෙන්න පුළුවන්. සහ මම පෞද්ගලිකව මම දන්නවා ඒ කියන්නේ මම ඒ කියන්නේ මට තියෙන මේ සම්බන්ධතා හරහා සහ මට තියෙන ඒ කියන්නේ තාත්තාට අම්මාට තියෙන ආදරය හරහා ඒගොල්ලොට සමහරවිට පහසුකම් ලැබලා තියෙනවා යම් යම් තැන්වල. හැබැයි ඕගොල්ලෝගේ අම්මා තාත්තා බිරිඳ දරුවා කොයිතරම් දුරට ඕගොල්ලෝ සූදානම්ද ඒ අපහසුතාවයට ලක් කරන්න කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ඕන කාරණාවක්. ඒක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද මම පෞද්ගලිකව කැමති නෑ මගේ අම්මා තාත්තා දුක් විඳිනවා නම් දවසක මගේ දරුවෙක් දුක් විඳිනවා නම් මගේ පවුලක් දුක් විඳිනවා නම් මම කැමති වෙන්නේ නෑ. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම මේ මිනිස්සුන්ට ආදරේ කියනවා නම් විශේෂම ඉස්සල්ලාම තමන්ට ආදරේ කියලා කියනවා නම්
තමන්ගේ ජීවිතයට දෙන ගරුත්වය ආදරේ මොකද්ද කියන එක තමන් ඉස්සල්ලාම තීරණය කරගන්න කියන එක තමයි මගේ මුල්ම ඉල්ලීම. නියෝජිතෙක් තෝරා ගනිද්දී අපි අර හැමතිස්සෙම කතා කරන්නේ ඒ කියන්නේ අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා සහ මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ඕනම දෙයක් සම්බන්ධයෙන් ඕනම පුද්ගලයෙක් හරි ඕනම කම්පැනියක් හරි ඕනම පාර්ශවයක් තමන්ට එක වැඩ කරන්න තීරණය කරගන්න ඕනට කසුන් අපි ඉස්සල්ලාම ගන්න ඕනේ මේ මනුස්සයාගේ මෑත ඉතිහාසය ගැන. අන්තිම කාලේ මොන වගේ මිනිස්සෙක්ද මෙයා මොන වගේ වැඩද කරලා තියෙන්නේ ඇත්තටම ජීවිතේ දිනන්න ඕමනාවක් තිබිලා තියෙන මිනිස්සෙක්ද ඇත්තටම අවංකව වැඩ කරපු මිනිස්සෙක්ද කියන එක හොයන්න බලන්න ඕනේ කියන එක මම අර කියපු කාරණා තමයි ඒ කියන්නේ හරේන්ද්‍රය ඇත්තටම මාව තෝරා දෙන්නේත් ඒ කියන්නේ ඔවාව මට ගරන් කරන්නේත් සහ මම මෙච්චර ෂෝ එකකින් වැඩසටහනක් කරන්නේත් වාගෙන කසුන් ඒ තෝරා ගැනීම හිඳාමයි සහ අනිත් කාරණාව තමයි දැන් අර කසුන් කියපු කාරණාවේ තවත් එකතු කරන්න ඕන දෙයක් තමයි මේ ඒ කියන්නේ කසුන්ගේ දැන් මම සාමාන්‍යයෙන් සිලෙක් ඒ කියන්නේ බලනකොට ඒ කියන්නේ ඕන කෙනෙක් බලන දේ තමයි ඒ කියන්නේ වැඩ කරන කම්පැනියේ කොච්චර කාලයක් වැඩ කරාද මෙයා කියන එක. ඒ කියන්නේ දැන් අපි අපිට කියන්න පුළුවන් දැන් කසුන් ඔයාට මට පොලිසි එකක් දීලා හරි මොකක් හරි ප්ලෑන් එකක් දීලා ඔයාට ඔයා මේ කම්පැනියේ අවුරුදු දෙකක් තුනක්වත් ඉඳලා නැත්තම් මට ඔයා විශ්වාස කරන්න බෑනේ. සහ ඊට අමතරව අර කසුන් කිව්වා වගේ මේ ක්ලේම් හිස්ට්‍රි එක ගත්තා මත් කොච්චර ඔයා කම්පැනි එකට දාපු පොලිසි ඒ කියන්නේ ක්ලේම්ස් රිජෙක්ට් කරලා තියෙනවද සහ කොච්චර අවුරුදු ගාණක් මේ කම්පැනිත් එක්ක වැඩ කරලා තියෙනවද සහ මේ වෙනකොට කම්පැනි එක පැත්තෙන් මොකද්ද කසුන්ට හම්බෙලා තියෙන රෙකග්නිෂන් එක අයි ඔයා අපි විශ්වාස කරන්න ඕනේ ඇත්තටම මාව විශ්වාස දැන් ඔය විශ්වාසය කියන වචනය මේ ඉන්ෂුරන්ස් වලට මාර වැදගත් විශ්වාසය මත කරන දෙයක් තමයි මේ ඉන්ෂුරන්ස් එක මොකද මේක ලොන් ටර්ම් ඇග්‍රීමන්ට් එකක් මේක අවුරුදු දෙක තුනේ කරන ඇග්‍රීමන්ට් එක නෙමෙයි අවුරුදු 25 30 35 40 වෙනකන් යන්න පුළුවන් ඇග්‍රීමන්ට් එකක්. එතකොට මේකට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඇති වෙන්න ක්‍රම දෙකක් තුලින් අපිට ඇති කරගන්න පුළුවන්. එකක් තමයි ඔබතුමාණන් මාව හම්බුනේ මිස් හරේන්ද්‍ර හරහා. එතකොට හරේන්ද්‍ර මහත්තයාගේ තියෙන රෙකමෙන්ඩේෂන් එකක් උඩ තමයි ඔබතුමා ගාවට මම එන්නේ. එතකොට ඔබතුමාට මං ගැන විශ්වාසය යම්කිසි මට්ටමකට ඇති වෙලා ඉවරයි. එතනින් පස්සේ මම ඒ වැඩේ මම එතනින් එහාට ඔබතුම තුමත් එක කරන දේවල් කතා කරන දේවල් හරියට කතා කරොත් හරියට කන්ඩිෂන්ස් ටික මේක ඇත්තටම මේ ඉන්ෂුරන්ස් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තියෙන කන්ඩිෂන්ස් මේ හැබැයි කන්ඩිෂන්ස් ඇප්ලයි වෙලා තියෙනවා. පළවෙනි මාස 3 හරිය පළවෙනි අවුරුද්ද හරිය අන්නේ කාල වකවානු ටික ඒ තියෙන කන්ඩිෂන්ස් ඒවා මොනවද වෙන්නේ ගෙවන්නේ නැත්තේ කොතනද ගෙවන්නේ කොතනද කියන එක පැහැදිලිව ක්ලයන්ට් මේ පැහැදිලි කරලා දුන්නොතින් ඒ client hari satis. ඒ කියන්නේ එයා දන්නවා මේක මෙයා මේ ඇවිල්ලා කියන දේ යම් කිසි මට්ටමකට විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියන එක එයා විශ්වාස කරනවා. ඒකට recognition එක recommendation එක ගොඩක් වටිනවා. ඒ හා සමානවම ඒ නියෝජිතය හෝ advisor අඩුම තරමේ වසර 5ක්වත් industry එක ඇතුලේ හිටපු ඒ company ඇතුලේ experience එකක් තියෙනවා නම් එතකොට එයා ඒක තුල එයාගේ ගමන කොයි විදියටද ඇවිල්ලා තියෙන්නේ කම්පැනි එක ඇතුළේ රෙකග්නිෂන්ස් මොනවද තියෙන්නේ. එතකොට අපිට තියෙනවා ජාත්‍යන්තර වශයෙන් ගන්න පුළුවන් රෙකග්නිෂන්ස් වෙනම තියෙනවා. ආයතන වශයෙන් වෙනම ගන්න පුළුවන් රෙකග්නිෂන් වෙනම තියෙනවා. ශ්‍රී ලංකාව ඇතුළත ගන්න පුළුවන් රෙකග්නිෂන්ස් වෙනම තියෙනවා. එතකොට මං ගැන කියනවා නම් මම මගේ මේ ආයතන තුන වසර 10ක අත්දැකීම් තියෙන එක්කෙනෙක් මම මීට ඉස්සෙල්ලා ඉන්ඩස්ට්‍රි එකේ හිටපු එක්කෙනෙක් නෙමෙයි මේ ආයතනයේ තුලම හැදිච්ච ප්‍රොඩක්ට් එකක්. එතකොට ඊට අමතරව වසර 10 ඇතුළත මගේ යන්න පුළුවන් රෙකග්නිෂන් මම ජාත්‍යන්තර වශයෙන් රෙකග්නිෂන්ස් දෙකකට ගිහිල්ලා තියෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ කසෝ. MDRT කියන රෙකග්නිෂන් එක, MDRT කියන රෙකග්නිෂන් එක මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්. ඒක ෆයිනන්ස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕනෙක් කෙනෙක් ගොඩක් අය දන්නවා. ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය අනිවාර්යයෙන්ම දන්නවා. ඒක මම වසර 6ක් එක පිට මම ලබාගෙන තියෙන මේ වසර ගත්තම වසර 7ක මට එක්ස්පීරියන්ස් එකත් එක්ක තියෙනවා. ඊට අමතරව මගේ IQA International Quality Award මෙෂර්මන්ට් එක මගේ වසර පහුගිය වසර 5 ඇතුළත මම අරගෙන තියෙනවා. කම්පැනි එක ඇතුලේ වසර 10 ඇතුළතම මම රෙකග්නිෂන් ගත්තේ එක්කෙනෙක්. එතකොට ඒක ඒ මගේ හිස්ට්‍රි එක ඒත් එක්කම ක්ලේම් රේෂියෝ එක. මගෙන් අහුවා රිජෙක්ෂන් රේෂියෝ එකක් මගේ තියෙනවද කියලා. මගේ රිජෙක්ෂන් රේෂියෝ එකක් නැහැ. මගේ අද වෙනකන් ආපු ක්ලේම්ස් සියල්ල මගේ ආයතනය විසින් ගෙවා ඉවරයි. ඒකට එකම හේතුව තමයි මම ක්ලයන්ට් ගොඩක් වෙලාවට ගෙවන තැනට වඩා නොගෙවන තැන පැහැදිලිව ක්ලයන්ට් කියනවා. ඒක හොඳම උදාහරණය තමයි මිස්ටර් හරේන්ද්‍ර ගාව ඒක හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. ඒක හින්දා
ඒ මට්ටමින් අපි මේ ගනුදෙනුව කරෝතින් කස්ටමර් සැටිස් ආයතනය සැටිස් ඒ දෙකොල්ල මුණ ගැසෙපු මම සැටිස් මේක මම කොටින්ම කිව්වොත් මේක ට්‍රයිඇන්ගල් සොලියුෂන් එක සහ කසුන් මේ දැන් ඌක අපි ඌකට බාහිරව ගිහිල්ලා අපි කතා කරොත් එහෙම දැන් මේ මේ මිත්‍රකම අර මං කිව්වා වගේම අපි මොනේ ආලුව හිටියත් අන්තිමට මතක් වෙන්නේ කියන්නේ මොකක් හරි ලෙඩක් කරදරයක් වෙච්ච ගමන් මට මතක් වෙන්නේ කසුන්නනේ මම කතා කරලා කසුන්ව ඉන්ෆෝම් කරන්න ඕනේ සහ මේ ඒ ඒ ඒ ෆීල් එක කොහොමද වට දැනෙන්නේ කියන්නේ දැන් මිනිහෙක්ට උදව් කරන ෆීල් එක දැන් ඒ කියන්නේ දැන් ඔය රක්ෂණ නියෝජිතේ පස්සෙන් එනකම්ම හිතෙන්නේ හරි වදයක් කියලානේ මිනිහෙට හැමතිස්සෙම තේ මේ කියන්නේ මම හොයාගෙන ගියපු කතන්දරයත් ඒ වුණාට දැන් හුඟක් දුරට වෙන්නේ රක්ෂණ නියෝජිතයන් ගිහිල්ලා पॉलिसी का ब्रीफ कर ला ये पॉलिसी का ये गोलू कैनवस करने का कराने हुआ किला वाले ना है भाई मैं के ऊमना सा मैं के वाटिना का मिनिस्टर उन डेट्टर में तेरे ने लेड़ा कर दे रहा उन्हें पास से ये वाके वेला वाके दी उदाव की दी मा अतुल तो एक मनोवाके देख द कसम तेरे ने वाटा मैं कर वहाँ एक दया වැටෙන අවස්ථාවේදී අපි ගාව තියෙන්න ඕනේ. එහෙම තිබ්බොතින් තමයි මේක අපිට යූස් කරන්න පුළුවන්. අපි අසනීපයක් අපි ගාවට ආවෙන් පස්සේ අපි ඉන්ෂුරන්ස් එක ගැන හිතනවා නම් වැඩක් වෙන්නේ නැහැ. අපි අසනීපෙන් ඉස්සලා අපි සාහෙම ගන්නත් බෑ. ගන්නත් බෑ. ඔව්. පුළුවන් කාලෙදී අපි ඉන්ෂුරන්ස් එක අරගෙන තියාගන්න ඕනේ. එතෙන්දී ඉන්ෂුරන්ස් එක දී ක්ලේම් එකක් ගෙවන තැනදී පොඩි නිහතමානී පොඩි සන්තෝෂයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ ක්ලයන්ට් පේමන්ට් එක ගෙවන හින්දා තමයි එයාට ඒ සොලියුෂන් එකට ඕන බෙනිෆිට් ටික හම්බෙන්නේ. හැබැයි මගේ කස්ටමර් කෙනෙක්ට මගේ ක්ලයන්ට් කෙනෙක්ට ක්ලේම් එකක් ගෙවනවා කියන තැනදී ඒ අවස්ථාවේදී ක්ලයන්ට් මට කෝල් කරලා කිව්වොත් මම මේ අවස්ථාවේ එතන හිටියොත් කසුන් ක්ලේම් එක හරි දැන් ගෙවුවා අපි මේ යන්න හදන්නේ දැන් ඩිස්චාර්ජ් වුණා කියලා කියන තැනදී ඒක අමුතුම ඒ හැඟීමක් එනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ නිහතමානී පොඩි ආඩම්බරකමකුත් එක්ක පොඩි සන්තෝෂයක් එනවා. ඒක වෙන දෙයකින් ගන්න බෑයි කියන දේ තමයි මගේ විශ්වාසය. සහ මේ අපි මූලිකම කාරණා කතා කරගෙන යනකොට ඒ කියන්නේ මේ බොහොම දැන් ඔය ෆයිනෑන්ෂියල් ප්ලෑනින් කතා කරනවනේ කසම මිනිස්සු හැමෝම මිනිස්සුම ආස තමන්ගේ ජීවිතේ අඩියක් ඉස්සරහින් තියන්න හොඳට ජීවත් වෙන්න තමන්ගේ ජීවන මට්ටම උඩින් තියාගන්න කියන කාරණාවනේ. මේ හැම මේ වීඩියෝ එකක් බලනකොටම YouTube වීඩියෝ එකක් බලනකොටම සහ හැම පොතපතක් කියවනකොටම ෆයිනෑන්ෂියල් ප්ලෑනින් ගැන කතා කරද්දී හැමතිස්සෙම මුලින්ම කතා කරන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් මූලිකවම මාස 3ක් තියෙන්න ඕනේ නැත්නම් ඊටත් එහා ගිහිල්ලා ඉන්න මිනිස්සෙක් නම් මාස 6කට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ. පළවෙනියට හෝ දෙවෙනියට කතා කරන කාරණාව තමයි තමන්ට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක. අපේ රටේ මිනිස්සු හැබැයි අර කිව්වා වගේම කසුන් 100ට අලක් නම් ලක්ෂණේ වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු හිතන්නේ මේ කියන්නේ දැන් මම දැකලා තියෙන අම්මා දාම ප්‍රවෘත්ති බැලුවොත් එහෙම දකින්න තියෙන කතන්දරයක් තමයි. ඒ කියන්නේ මේක හැමතිස්සෙම රජයට මේ ක්ලේම් එක දානවනේ. ඒ කියන්නේ මේ 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 වැරද්ද බෙහෙත් නැති වෙච්ච ගමන් ආණ්ඩුවට තමයි බහින්නේ. ඒ කියන්නේ රජයකට තමයි බහින්නේ හැමතිස්සෙම. මේක අපිට කරන්න ඕන දෙයක් විදිහට තමයි මිනිස්සු දකින්නේ. මම හිතනවා එතන ඉඳන්ම වැරදි කියන කාරණා තමයි. ඒ කියන්නේ මේක ස්විට්සර්ලන්ඩ් වල මම දන්නවා මේ ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කියන්නේ කම්පල්සරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කර යුතුයි. අනිවාර්යයෙන්ම. එතකොට මම දැන් දැක්කා මේ ඕස්ට්‍රේලියාවලත් මේක මේක නීතියක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ බොහෝ රටවල් තියෙනවා මේක නීතියක්. ඒ කියන්නේ තමන්ගේ තමන් රස්සාවක් කරනවා නම් තමන් ඉන්ෂුව වෙන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට මේ පිළිබඳ තියෙන දැනුවත්කම කොහොමද කසෝ? ඇත්තටම මේ පිළිබඳව ඉස්සරට වඩා දැන් දැනුවත්කමක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ යන් ජෙනරේෂන් එක මේ පිළිබඳ පොඩි ට්‍රස්ට් එකක් තියෙනවා. තියෙනවා. එතකොට ඒ ජෙනරේෂන් එකත් එක්ක මේක වෙනස් වෙයි කියන විශ්වාසය තියෙනවා. හැබැයි අපේ ගොඩක් ක්ලයන්ට්ස් ලගේ තියෙන ප්‍රශ්න ගොඩක් අය ඉන්ෂුරන්ස් ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ මේක ගෙවන්න නැති වෙයි. මේක ගෙවයිද දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ හරියට ප්ලෑන් කළා හරි ප්ලෑන් එකක් අපි අරගත්තොත් ඕනම ඇඩ්වයිස් කෙනෙක් ඕනම ආයතනයක් තුලින් මේ ඉන්ෂුරන්ස් එක ඒ හෙල්ත් හරි ඒක ලයිෆ් හරි වෙන්න පුළුවන්. ඒක ලෝන් ටර්ම් කරගෙන යන්න හැකියාව එයාගේ ඇතුළෙන්ම ඒක කියන්නේ ඕනකමක් ඇති වෙනවා. ඕනකමක් නැති වෙච්ච තැන තමයි මේක මේගොල්ල හැමෝම අතාරින්නේ. ඒ ඕනකම හරියට පැහැදිලි කරගෙන පටන් ගත්තොත් මේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ කියන ජෙනරේෂන් චේන්ජ් එකත් එක්ක ඒ
ඉන්ෂුරන්ස් වල නීඩ් එකත් ඒගොල්ල වෙනස් කරගන්නේ. කොටින්ම කිව්වොත් ඔබතුමාට ඉන්ෂුරන්ස් එකේ වටිනාකම තේරිච්චින්ද ඔබතුමා ඉන්ෂුරන්ස් එක ගන්නවා. ඔබතුමා ඉන්ෂුරන්ස් එකේ පේමන්ට් එක ඔන් ටයිම් කරන් යනවා. ඒ වටිනාකම තියෙන හින්දා. අන්න ඒ ලෙවල් එකේ ජෙනරේෂන් එකක් ජෙනරේට් වෙච්ච වෙනකොට මේකත් එහෙම වෙනස් වෙයි. මේක වෙලා තියෙන්නේ ඉස්සර ලංකාවේ හෙල්ත් කියන පැත්තට ලොකු නැමරුවක් තිබ්බේ නැහැ. දැන් ගොඩක් අය හෙල්ත් කියන පැත්තට නැමරුවක් ඇවිල්ලා දිනවා. ආයතනත් ඉන්ෂුරන්ස් කම්පැනිස් ඔක්කොම හෙල්ත් ප්‍රොඩක්ට්ස් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ක්ලේම්ස් ගෙවනවා. එතකොට මේකේ අවශ්‍යතාවය ඇති වෙනවා. මේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ තුලින් මේ කියන වෙනස ඉස්සරහට සිද්ධ වෙයි. දැන්ටමත් එක වෙනස වීගෙන යනවා. යනවා. සහ කසුන් මේ පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් මම අහනවා නම් අපි කියමුකෝ එක්කෝ කසුන් මේ ආයතනයෙන් ඉවත් වෙනවා. එක්කෝ කසුන් මට කලින් නැති වෙන්න පුළුවන්. හරි. එක්කෝ මේ ආයතනේ නැති වෙන්න පුළුවන්. මෙහෙම දෙයක් වුණොත් මගේ රක්ෂණ ඔප්පුව සම්බන්ධයෙන් මට තියෙන කියන්නේ ඇෂුරන්ස් එක මොකද්ද? මට තියෙන විශ්වාසය මොකද්ද? මම කොහොමද දැනගන්නේ කියන්නේ මේක අනිවාර්යෙන් මට මේ 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 පොරොන්දු වෙච්ච කාලවලදී මට ගෙවයි කියන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. මම මේ ආයතනයෙන් අයින් වෙන්න පුළුවන්. ඔව්. මම මේ ආයතනය තුල ඉන්නේදී මම නැති වෙන්නත් පුළුවන්. හැබැයි රක්ෂණ ආයතනයක් ලංකාව තුල සිකියුරිටි එකක් තියෙනවා ඉන්ෂුරන්ස් රෙගුලරි කමිෂන් එක හරහා. ඒ කියන්නේ රජයේ ආරක්ෂාව මේකට තියෙනවා සියලුම ආයතනවල. හරි. එතකොට ඉන්ෂුරන්ස් ඇක්ට් එකක් තියෙනවා. හරි. ඒ ඇක්ට් එක හරහා තමයි ඉන්ෂුරන්ස් ආයතන සියල්ලම නියාමනය වෙන්නේ. එතකොට ඉන්ෂුරන්ස් කම්පැනි එකක් කවදාක්වත් වහන්න බෑ. බෑ. ඒ පොලිසි එකක් අරන් තියෙන රක්ෂණ ඔප්පුවක් අරගෙන තියෙන කස්ටමර් කෙනෙක්ගේ අයිතිවාසිකමක් කවදාක්වත් නැති වෙන්නේ නෑ. ඒ ආයතනය වෙනස් වෙන්න පුළුවන් මැනේජ්මන්ට් එක. ඔව්. කලමනාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්ලයන්ට්ස්ලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ ආයතනයේ දීපු ප්‍රොඩක්ට්ස් වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. නැහැ. ඒක ලංකාව ඇතුළත ඉන්ෂුරන්ස් ඇක්ට් එක තුලින් ඒ ආරක්ෂාව දීලා තියෙනවා. දැන් කියන්නේ මෙහෙම අවස්ථාවක් එන්න විදියක් ඇත්තෙම නැද්ද කසුන? ඒ කියන්නේ අපි කොහොමද අවුරුදු 10කට පස්සේ මගේ පොලිසි එක තියෙන කම්පැනි එක නැතිනවා. ලංකාවේ නැහැ කියලා කියමුකෝ. එතකොට අවුරුදු 10කට ඉවරනකොට ඒගොල්ලෝට කියන්න අයිතියක් නැද්ද? නෑ, අපි එහෙනම් මේ 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 කාලේ වෙනකන් අපිට ගෙවලා තියෙන ප්‍රීමියම්ස් ටික විතරයි ගෙවන්නේ තියෙන්නේ. එහෙම කියන්න බෑ. කියන්න. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ අපි ඉන්ෂුරන්ස් පොන්දේසියට ඇතුළත් වෙච්ච සියලුම කාරණා ඒ විදිහටම ඉස්සරහට පවත්වාගෙන යන්න ඕනේ. ඒකට වග කියන්නේ එතකොට කොයි මොකද ආයතනය? ඉන්ෂුරන්ස් රෙගුලරි කමිෂන් එක. කමිෂන් එක හරහා ආරක්ෂාවක් දීලා තියෙනවා ක්ලයන්ට්ස්ලාගේ ගත්ත පොලිසීස් වලට. ඉස්සරහට පොලිසීස් විකුණන්න බෑ කියන තැනට එන්න පුළුවන්. හැබැයි ගත්ත පොලිසීස් වලට ඒ කිව්ව විදිහට ඒ විදිහට ප්‍රොඩක්ට් එක බෙනිෆිට් එක ක්ලයන්ට් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. ඕක මගේ ප්‍රායෝගිකව තිබ්බ ප්‍රශ්න සහ තවත් කාරණා තමයි මම හිතන දේ තමයි කසුන. ඒ කියන්නේ මේ මන් දන්නේ ලෝකේ කොහොමද කියන එක ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක තුල මේකට ලොකුම මෙහෙම හානියක් වුණේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කියපු ගමන් එකම වැඩිම වෙනකම් වෙන විදියකට දකින්න මේගොල්ලෝ පටන් ගත්තේ කියන එකට මට හිතෙන්නේ හුඟක් කට්ටේගේ ඔය තිබ්බා. ඒ කියන්නේ පහු කාලයේදී දැන් නම් මම හිතන්නේ නැහැ ඒක ලොකුවට තියෙනවා කියලා. ඔය ඉන්ෂුරන්ස් ප්‍රීමියම්ස් මේ ඒ කියන්නේ ඒජන්ට්ස්ලා අරගෙන ඒව සමාල්ලාව ඩිපොසිට් කරන්නේ නැතුව ඒගොල්ලෝ කම්පැනි වලින් අයින් වෙලා ගිහිල්ලා එතකොට කම්පැනියට ඒක වග කියන්නේ නැහැ කියන එකත් එක්ක ඒ වගේ කාරණා. එතකොට සාමාන්‍යයෙන් අපිට රක්ෂණ ඔප්පුවක් තියෙන කෙනෙක්ට ඔයාට මොකද්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? අසුන් සාමාන්‍යයෙන් ওই ඉන්ෂුරන්ස් ප්‍රීමියම්ස් හරියට ගෙවනකොට තමන්ගේ ඒජන්ට් කෙනෙක්ට මොකද තමන් ඒජන්ට් කෙනෙක් විශ්වාස කරලා නේ ඒජන්ට් දෙන්නේ සල්ලි? සාමාන්‍යයෙන් තමන් ඒජන්ට් කෙනෙක් තෝරගන්නකොට ඉස්සෙල්ලාම විශ්වාසවන්ත කෙනෙක් තෝරගන්න. ඒකට තමයි රෙකමෙන්ඩේෂන් එක ත්‍රූ වෙන එක්කෙනෙක් හොයාගන්න කියන්නේ. මොකද එතනදී ඔබතුමාට දැන් නිකන් උදාහරණයක් විදිහට ඔබතුමාට ප්‍රශ්නයක් වුණා කියලා හිතන්නවා. ඔබතුමාට පුළුවන් ආපස්සට ගිහිල්ලා මිස්ටර් හරෙන්ඩ්‍රත් එක්ක මේ ගැන කතා කරන්න. හැබැයි රෙකමෙන්ඩේෂන් එකක් නැතුව ඇඩ්වයිස් කෙනෙක් කරා පොලිසි එකක් ගත්තොතින් එතනින් එහාට ඒ ක්ලයන්ට්ස්ට කතා කරන්න කවුරුත් නැහැ. ඇඩ්වයිස් එකක් ගන්න හරි මෙහෙම දෙයක් වුණා මේකට මොකද කරන්න කියන දේ හරි කතා කරන්න කවුරුත් නැහැ. මොකද කාගේ හරි විශ්වාසයක් උඩා වෙන් පස්සේ මම කවදාකවත් දෙන්නේගේ තුන් දෙනෙක්ගේ විශ්වාසයක් කඩ කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒක මගේ කැරියර් පාත් එකට ලොකු ඩැමේජ් එකක්. ඒක හින්දා දැන් ගොඩක් ආයතන 90%ක්ම ආයතන කස්ටමර්ගේ සිකියුරිටි එක හදලා ඉවරයි. හදලා ඉවරයි. මොකද පේමන්ට් එක ඔබතුමා කෑෂ් දුන්නා කියන කතර. කෑෂ් දුන්නයින් පස්සේ පේමන්ට් එක ආයතනයට ලබා දුන්නයින් පස්සේ ආයතනයෙන් මැසේජ් එකක් එනවා. ඔව්. ඊට අමතරව
ඇප්ස් හදලා තියෙනවා. ඔබතුමාට ඒක ගිහිල්ලා ඒ විස්තර ඇඩ්වයිස් ඕනේ. ඔන්ලයින්ම පේමන්ට් එක කරන්නත් පුළුවන්. ඔන්ලයින් පේමන්ට් එක කරන්නත් පුළුවන්. ඇප්ස් වලට ගිහිල්ලා ඒකෙන් විස්තර බලන්න පුළුවන් පේමන්ට් එක අප්ඩේට් වෙලාද මොකද වෙලා තියෙන්නේ පොලිසි එක ඉන්ෆෝස් ද ලැබ්ස් ද ඒ විස්තර ඔක්කොම දැන් ෆින්ගර් ටිප් එකවල දීලා තියෙනවා. ඒක හින්දා දැන් අර ඉස්සර වගේ ඔය කියන ප්‍රශ්න දැන් 99%ක්ම නැහැ. අනිත් එක දැන් ගොඩක්ම ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ යන් ජෙනරේෂන් එක. ඇඩ්වයිසර්ස්ලා. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට රෙස්පොන්සිබල් රෙස්පොන්සිබිලිටි එකක් අරගන්නවා හැමතිස්සෙම. මොකද අපේ පැවැත්ම තියෙන ඕක තුල. අපේ පැවැත්ම තියෙන තව ක්ලයන්ට් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් තමයි තව බිස්නස් එකක් ජෙනරේට් වෙන්නේ. තව ක්ලයන්ට් කෙනෙක් මට හම්බෙන්නේ දැන් ඔබතුමා රෙකමන්ඩ් කරොත් තමයි මට තව එක්කෙනෙක් මා ගාවට එන්නේ. නැත්නම් මම කසුන් කියන චරිතේ ඔබතුමා දැනගත්තට තව එක්කෙනෙක් දැනගන්නේ නැහැ. ඒක හින්දා අර විශ්වාසය කියන රෙකමෙන්ඩේෂන් එක උඩ එන ඇඩ්වයිසර් කෙනෙක් කරහා ප්‍රොඩක්ට් එකක් අපි ගත්තොත් පොලිසි එකක් ගත්තොත් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඔය කියන ප්‍රශ්න ගොඩක් අවම කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ නැහැ කියන්නේ අවම කරගන්න පුළුවන්. හරි මේ කාරණා ටික තමයි කතා කරන්න උමනාවෙන් තිබ්බේ. විශේෂයෙන්ම කියනකොට අපි මතක් කරගන්න ඕන දේවල් තමයි මම අර කියපු මූලික කාරණා ටික මට මම කැමති නෑ මට වෙච්ච කරදරය මම නොදුනුත් කමකින් හරි හිටියා නම් මම දන්නේ නැතුව වරද්දක් කරා නම් ඒ කරදරේ ඒ ප්‍රශ්නේ උගලට තියෙනවාට මම කැමති නෑ. මොකද මම දන්නවා මට ආදරය කරන සහ ආදරය කරන්නේ නැති මිනිස්සු බොහෝමයක් ලංකාවේ ඉන්නවා. ඒ මිනිස්සු පොඩ්ඩක් හරි දවසක හොඳ ජීවිතයක් ගත කරනවාටයි මා කැමති. සහ විශේෂයෙන්ම තමන්ගේ අම්මාට තාත්තාට මම කිව්වා වගේ මේ අපේ ළඟම කවේ ඉන්න මේ අපේ පවුලේ කට්ටිය විශේෂයෙන්ම කරදරයක් වෙන විදිහට තමන්ගේ ජීවිතය හදාගන්න එපා. සහ තමන්ගේ ආදායම කවදා හරි දවසක නැති වුණත් තමන්ගේ පවුලට සර්වයිව් වෙන්න පුළුවන් විදිහකට තමන් බේස් එකක් හදාගෙන තියාගන්න ඒක තමයි වගකීම කියලා කියන්නේ. ඉතින් මම දන්නවා මේ වෙනකොටත් මගේ මම අවුරුදු 55 වෙනකන් 65 වෙනකන් ජීවත් වෙලා හිටියොත් මට ලැබෙන ගාණ මොකද්ද සහ ඒකෙන් පස්සේ මම ජීවත් වෙන විදිය මොකද්ද කියන එක මම දන්නවා. සහ ඊට කලින් මට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම මගේ අම්මාට තාත්තාට හෝ විදාට ඉන්න බිරිඳට හෝ දරුවාට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියන එක මම දන්නවා. සහ මේ කාලය ඇතුළත මට මොකක් හරි මෙඩිකල් නීඩ් එකක් ආවොත් අර කසුන් කිව්වා වගේ මම ඒව බලාපොරොත්තු නොවෙච්ච කාරණාව කොටින්ම කියනවා නම් අර කිව්වා වගේ මේ හොස්පිටල් එකේ ඉන්න තැනේ දැන් මට ගෙවනවා. සහ මේකේ විශේෂයෙන්ම මේ පොලිසිය එකේ කියන්න ඕන කාරණා තමයි කසුන් ඒ කියන්නේ ෆාමසි බිල්ලුත් පේ කරනවා මට. ඒ කියන්නේ අපි ෆාමසිට ගිහිල්ලා තවදුරටත් අපේ පොකට් එකෙන් ගාණක් යන්නේ නැහැ. ඒකත් රක්ෂණයෙන් කව වෙනවා. ඊට අමතරව බොහෝමයක් වාසි දිනනවා අපේ ඇස් සම්බන්ධයෙන් සහ කන් සම්බන්ධයෙන් සහ එකී මෙකී නොකී කාරණා ගොඩක් මේ රක්ෂණය සම්බන්ධයෙන් තියෙනවා. මම කොයි වෙලාවකවත් ආයතනයක් ගැන හෝ බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් මම බග කියන්නේ නැහැ. ඒක මම කසුන්ට කියපු කාරණාව. සහ මම එහෙම ප්‍රමෝට් කරන්න මට උමනාවකුත් නැහැ. එකම කාරණාව මම මේ කියන්නේ මොන ආයතනයෙන් හරි කමන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට හොඳ දෙයක් කරගන්න එක තමයි මේ කියන එක තමයි මගේ එකම ඉල්ලීම. ඉතින් අපි කසුන සම්බන්ධයෙන් ඕන කෙනෙක්ට වුණත් අපි නම්බර් එක යටින් මාක් කරලා තියන්නම්. කසුන්ට කෝල් කරලා ඒ උපදෙස් ගන්න පුළුවන්. කසුන් සම්බන්ධලා ඉන්න ආයතනයට හෝ වෙන ආයතනයකට හෝ සම්බන්ධලා තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. එකම කාරණාව කියන්නේ මොකද මම බොහෝ දෙනෙක්ගේ දන්නා කාරණාව තමයි මේ සම්බන්ධයෙන් අපේ රටේ අහිංසක මිනිස්සු දැනුවත් නැහැ. විශේෂයෙන්ම අපේ මේ තමන්ගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කියන එක මේ ග්‍රාමීය වෙන්න ඕනේ. කොටින්ම නගරයේ ඉන්න මගේ හිතමිත්‍රයන් පවා මේක ගැන වැඩියෙන් හිතලා නැහැ කියන කාරණාව මට දැනලා තියෙන දෙයක්. හැබැයි එහෙම වෙන්න එපා. මේක ඇත්තටම තමන් ගැන තමන්ගේ පවුල ගැන තමන්ගේ ආදරණීයන් ගැන වගකීමක් ගන්න කියන එක තමයි මගේ එකම ඉල්ලීම. සහ කසුන්ට අවසාන වශයෙන් දෙයක් කියන්න පුළුවන් නම් කියලා වැඩසටහන අවසාන කරන්න පුළුවන් විශේෂ දෙයක් කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. ඇත්තටම රක්ෂණයක් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් එවනම් ජීවිත රක්ෂණයක් කියන එක අපි අනිවාර්යෙන් අපි ගාව තියෙන ඕන එකක් ඔබතුමා කිව්ව විදිහට. හැබැයි එතෙන්දී අපි හැමතිස්සෙම අපි ආදරණීයන් ගැන හිතන්න ඕනේ. අපි ආදරණීයන්ට සම්බන්ධයෙන් අපිට වක්කීමක් තියෙනවා. ඒ වක්කීම ඉෂ්ට කරන්න හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හරි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් හරි ගන්නවා නම් වගකීමක් දරන්න පුළුවන් කාගේ හරි රෙකමෙන්ඩේෂන් එකක් හරහා එන ඇඩ්වයිස් කෙනෙක්ගෙන් නියෝජිත මහත්තයෙක්ගෙන් අරගන්න. එතකොට ඒක කාලයක් තිස්සේ ඉස්සරහට කිසිම පැකිලීමකින් තොරව අර බෙනිෆිට් එක පාවිච්චි කරන ගමන් ඉස්සරහට කරගෙන යන්න හැකියාව තියෙනවා. එතකොට ආදරණීයනුත් සතුටින්
ගෙදර මූලිකයක් සතුටින් ඇඩ්වයිසර් සතුටින් ආයතනයක් සතුටින් ආයතනය කවදාකවත් ක්ලේම් එකක් නොගෙවෙ ඉන්නේ ක්ලේම් එකක් ගෙවන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉතින් අපි හැමෝටම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ලබා ගන්න කියන ඉල්ලීම මම කරලා ඔබතුමාලත් ස්තුති කරමි මම නවතිනවා බොහොම ස්තුතියි Thank you Kasun මේ අවසාන විදියට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියාගෙන තමන් ළඟ එහෙම නැත්තම් තමන් හිතනවා නෑ තමන් හොඳව සෞඛ්‍ය සම්පන්නයි මට කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා ඒත් හිතනවා නම් ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් විදියට හරි කමන්නේ ෆයිනෑන්ෂියලි මේ පොඩි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදියට හරි කමන්නේ ජීවිතේ එහෙම පොඩි මුදලක් ෆන්ඩ් එකක් ඉමර්ජෙන්සි ෆන්ඩ් එකක් විදියට හරි හදාගන්න කියන එක තමයි එකම ඉල්ලීම මේ හැමදේම කතා කරේ හදවතින්ම ඕගොල්ලෝගේ ජීවිතේට ඕගොල්ලෝගේ ජීවිතේට වටිනාකමක් මේ වැඩෙන් එකතු කරගනි කියන බලාපොරොත්තුවත් එක්ක ඒකෙන් හින්දා මේ කසුන්ටත් බොහොම ස්තුතියි වැඩේට ඇවිල්ලා කතා කරක සම්බන්ධයෙන් මේ වගේම ලස්සන වැඩක් එක්ක අපි තවත් වැඩසටහනකින් සම්බන්ධ වෙන්න ජය වේවා